ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නුවර පැවතු ජනහමුවකට එක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම හෙලිකිරීම සිදු කළා. එම පෙරමුණ තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් තිබුණද කෙටි කාලයක් තුළ එම ගැටලුව විසඳා 69 ලක්ෂය අපේක්ෂා කළ ජනතාවාදී රජය බිහිකරන බවයි එම මහතා වැඩිදුරටත් කියා සිටියේ. මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට අපි ගත්ත පොහොර තීන්දුව මුලින්ම ආණ්ඩුවට විරුද්ධව ඒ බලවේගයේ ගොඩනැගුණ එතනින්. ඒ වගේම බිලියන 500 ගානක් අපි දුන්න බදුසාන බලපෑවා අපිට රජයක් හැටියට බරපතල පසුබෑමකට යන්න. අපි පිළිගන්නවා අද මිනිස්සු ඉන්නේ ඉතාම බරපතල අර්බුදයක. අද දින බඩු මිල නෙවෙයි මීට මාස 6කට කලින් තිබුණු. ඒකට හේතුව තමයි ආණ්ඩුවක් හැටියට මිනිස්සුන්ට බර දෙන්නේ නැතුව ආණ්ඩුව මැදිහත් වෙලා මිනිස්සුන්ගේ බර කරට ගත්තා. අද වෙනකොට තෙල් පෝලිං නැති වෙලා ගෑස් පෝලිං අඩු වෙලා යම් තැනකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ පෙබරවාරි වෙනකොට මේ අර්බුදය සම්පූර්ණයෙන් අපිට සම්පූර්ණයකටපත් කරගන්න පුළුවන් වෙයි කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තරම් මේ රටට වැඩ කරපු කෙනෙක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ දැවැන්ත සේවයක් කරපු රාජ්‍ය නායකයෝ බිහි කරපු ආණ්ඩුවක්. ඒ නිසා නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රජය බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බනිනවා කොණ්ඩේ යට කඩුව තියාගෙන හිටියයි කියලා කොටන්නේ නැතුව. හැබැයි මම හිතනවා එතුමා දැනගෙන හිටියා මේ කඩුවෙන් කොටලා මේක අවසන් කරන්න බැරි බව. එතුමා දැනගෙන හිටියා අපේ ආතුනේ මේක ලංකාව තුලින් විතරක් වෙන වෙනක් නොවන බව. මේ බලවේගය වර්ධනය කරන්න මූල බීජය වුණේ අපේ ආමුණු මොහොතලා දන්න වෙන කිසිම කාරණයක් නෙමෙයි. එදා තිබුණු පරණ තරහම තමයි වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙච්ච තමන්ගේ සගය පරාජය කරලා මේ රට එක්සත් කිරීමේ පළිය ගැනීමේ දෙවනි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුවා. එක්තරා දුරකට මේවම සාර්ථකුණා කියලා කියන්න පුළුවන් මුතුබර දැක සතියක් කියන්නේ ඩයස්පෝරාවෙන් පැහැදිලිව කිව්වා. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න කටයුතු කෙරුවේ වෙන කවුරක්වත් නෙමෙයි අපි. සල්ලි වියදම් කරුවේ අපි කියලා ප්‍රසිද්ධියේ මාධ්‍ය කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනගෙන හිටියා එතුමාගේ කොට්ටේ යට තිබුණු කඩුවෙන් මේකට කෙටුවා නම් එහෙම කඩු 10කින් රටට කෙටෙන නිසා එතුමා කොටාගෙන ඉවත් වුණා රට වෙනුවෙන් කියන එක තමයි මම නම් දරන අදහස. මෙම ජන හමුවෙන් අනුතුරුව ඊට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. පොජන පෙරමුණ විදියට අපි හැමතිස්සෙම මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ මේ රටේ සැබෑවින්ම විය යුතු බිම් මට්ටමේ විය යුතු වෙනස්කම් පිළිබඳව හොඳ අවබෝධයකින් දේශපාලන පක්ෂයක් අපි විශ්වාස කරන්නේ කැරල්ලකින් ආණ්ඩුපත් වෙන්න ඕනේ කියලා. එහෙනම් අපි සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයක් අපේ තියෙන අභියෝග ජයග්‍රහණය කරගෙන අපි කොහොමද ඊළඟ මැතිවරණවලදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු වෙනස් කරන්නේ ජනතාවට අයිතිය තියෙන්න ඕනේ. ඒ හින්දා යම් කිසි පක්ෂයක් හිතනවා නම් එයාට කැරල්ලකින් බලය ගන්න පුළුවන් කියලා ඉතිහාසයේ කරන උත්සාහ කරා වගේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැක්ක කීපතාව කියනවා මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ පුදුජන එක්සැම්පල් එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපතිතුමා තමයි පක්ෂ නායකයා. එතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි පක්ෂ ප්‍රතිරූපගත කරන්නේ. බැසිල් රාජපක්ෂ මහත්මයාට තරුණ කරනවා. ඒක එතුමාගෙන් ඇහුවොත් හොඳයි.